අයිබෝන් සුබ සන්ධ්‍යාවක් අද 2022 හත්වෙනි මාසේ 14 වෙනිදා බ්‍රහස්පතින්දා දවස අදත් බලමු දවස උණුසුම් කළ පුවත් මොනවාද කියලා රාජ්‍ය දේපල හා ජීවිත හානි වළක්වා ගැනීමට හමුදා සමාජිකයින්ට බලය පැවරූ බව යුද හමුදාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා එහි දැක්වෙන්නේ ආරක්ෂක හමුදාවන්ට හෝ මහජන දේපලවලට හානි කිරීම උදෙසා ප්‍රචණ්ඩත්වයට වැඩ කරමින් කටයුතු කරන සියලු දෙනාම වහාම එම ප්‍රචණ්ඩ ක්‍රියාවලින් වැළකී සිටිය යුතු බවයි. නොසේනම් පවතින තත්ත්වයන්ට අනුකූලව හා සරිලන පරිදි ආරක්ෂක හමුදාව සතු සියලු බලතල පාවිච්චි කිරීමට ඉදිරියේදී සිදුවන බවද යුද හමුදාව නිවේදනයේ සඳහන් වෙනවා. මහජන දේපල මෙන්ම සියලු මර්මස්ථාන සහ මහජන ජීවිත සුරැකීමේ වගකීම පැවරී ඇති ආරක්ෂක හමුදාව එම බලය පාවිච්චි කිරීමට කිසිසේත්ම මැලි නොවන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. රනිල් වික්‍රමසිංහ මහතා කිසිම ජනවරමක් තිබෙන පුද්ගලයෙක් නොවන බවත් එවැනි පුද්ගලයෙක් අගමැති ලෙස පත්කිරීම විශාල දෝෂයක් බවත් ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා පවසනවා. වැඩිදුරටත් අදහස් දැක්වූ වාසුදේව නානායක්කාර මහතා රනිල් වික්‍රමසිංහ මහතා කිසිම ජනවරමක් ඇති පුද්ගලයෙක් නෙමෙයි. එබඳු පුද්ගලයෙක් අගමැති ඇටියට පත්කිරීමේම විශාල දෝෂයක් තිබුණා. නමුත් ඒක ජනාධිපතිතුමා එතුමාගේ හිතු මතයට කරපු දෙයක්. ඒ නිසා දැන් අගමැතිවරයා වැඩබලන ජනාධිපති ඇටියට පත් වෙලා තියෙනවා. ඒකත් ගෝඨාභය මහතාගේ පත්කිරීමක්. ඒකේ අපි දැක්ක ලියවිල්ලක් යවලා තිබුණා දැනගන්න කෙටි අසනක් එක්ක ගෝඨාභය මහතාගේ. නමුත් අපිට හරි තහවුරුවක් නැහැ. ඔව්ව වැඩ බලන ජනාධිපතිවරයා හැටියට පත් කරයි කියන. මේ අගමැතිතුමා හැටියට පත් කරනු ලැබූ රනිල් වික්‍රමසිංහ මහතා වැඩ බලන ජනාධිපතිවරයාගේ බලයත් තමන්ගේ අතට අරගෙනයි තියෙන්නේ. දැන් මේක මේ රටේ ඉන්න දේශපාලන පක්ෂවලටත් අරගල කරුවන්ටත් දරා ගන්න බෑ. දේශපාලන පක්ෂ වශයෙන් ගත්තාම පක්ෂ ගණනාවක අපි කියා හිටිනවා ඔහුට දේශපාලන පක්ෂ වශයෙන් ගත්තාම පක්ෂ ගණනාවක අපි කියා හිටිනවා ඔහුට ඒ දූර වලින් අස්වෙන්න කියලා. ඇත්තටම මේ අරගල කරුවන්ගේ ඉල්ලීම තිබුණේ ඔහුටත් ගෝඨාභය මහතාටත් දෙන්නාටම උන්ගේ තනතුරු වලින් අස්වි යන්න කියලා. මේ අතර අග්‍රාමාත්‍යවරයා ඉවත් නොවන්නේ නම් විශ්වාස භංගයක් කඩිනමින් ගෙනවිත් ධූරයෙන් ඉවත් කළ යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා. මේ තියෙන තත්ත්වය අනුව ප්‍රධානවිතුමාලින් අපි ඉල්ලන්නේ පහම පාර්ලිමේන්තු කඩත් මොකද කොහොමද සුරේන්ද්‍ර කුමාර අපිට පුළුවන් විශ්වාස භංගයක් ගේතන ජනතාව පිළි නොගත්ත අග්‍රාමාත්‍යවරයාට විරුද්ධ මේ විශ්වාස භංගය ඉරල්ලා අපිට ස්ටෑන්ඩින් ඕඩර් සස්පෙන්ඩ් කළා. අනිත් පැයෙන් එදා දවසේම මේ විශ්වාස භංගය ගේන්න පුළුවන්. අපිට මතකයි 2018 මේ වගේ විශ්වාස භංගයක් ගෙනාවා. එදා දවසේම සිල්ම දේවල් සස්පෙන්ඩ් කළා. අගමැතිවරයාට වහාම සිය දූරෙන් ඉල්ලා අස්වි සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා කතානායකවරයාට අවස්ථාව ලබා දෙන්නේයි ස්වාධීන පක්ෂ එකමුතුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. පසුගිය 9 වැනිදා කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ පක්ෂ නායකීන් එකමතිකව ඉල්ලා සිටි පරිදි අගමැතිවරයා ඉවත් වීමට කටයුතු නොකිරීමෙන් රට තුල ව්‍යාකූල තත්ත්වයක් පැන නැගී ඇති අතර එම තත්ත්වය ප්‍රචණ්ඩත්වයක් කරා වර්ධනය වෙමින් පවතින බව නිරීක්ෂණය වන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. ඉතිහාසයේ බිහි වූ සාමකාමීම ජන අරගලය ෆැසිස්ට්වාදීන්ගේ බල පෙරලියකට හැරවීමට තමන් කිසිසේත්ම ඉඩ නොදෙන බව වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඔහුගේ නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් වික්‍රමසිංහ මහතා පවසන්නේ ෆැසිස්ට්වාදයට එරෙහි සටනින් තමන් පසු නොබසින බවයි. හෙට අලියුම පහදක්වා කොළඹ පරිපාලන දිස්ත්‍රික්කයට ඇඳිරි නීතිය පනවා තිබෙනවා. මහජන ආරක්ෂක ආඥා පනතේ විධිවිධානවලට යටත්ව පැවරී ඇති බලතල ප්‍රකාරව වැඩ බලන ජනාධිපතිවරයා විසින් මෙම නියෝගය පනවනු ලැබුවා. බතරමුල්ල පොල්දුව මන්සන්දියේ පැවති විරෝධතාව අතරතුර යුද හමුදා නිලධාරියෙකු සතුව තිබූ T-56 ගිනිඅවිය ජීව උණ්ඩ 60ක් අඩංගු පතුරුම් ගැබ දෙකක් පැහැරගෙන ඇති බව පොලිසිය පවසනවා. විරෝධතාකරුවන්ගේ පහර දීමෙන් එම යුද හමුදා සෙබලා සහ පොලිස් නිලධාරීවරයෙකු තුවාල ලබා රෝහල්ගත කළ බවද පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය අසල ඊයේ පැවති විරෝධතාවය අතරතුර අරගලකරුවන් සහ ආරක්ෂක අංශ අතර ඇති වූ ගැටුමෙන් තුවාල ලැබූ ගණන 42ක් දක්වා මේ වන විට ඉහළ ගොස් තිබෙනවා.
මෙතර අගාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සිය දූරයෙන් ඉල්ලා අස්වන ලෙස ඊයේ පොල්දුව මන්සන්ධියේ විරෝධතාවයක් පැවැත්තුණා. එම විරෝධතාවය විසුරුවා හැරීමට පොලිසිය කිහිප වතාවකදීම කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරා. පසුව පිරිස විසුරුවා හැරීමට ආරක්ෂක අංශ පියවර ගත්තා. මේ අතර පාර්ලිමේන්තු වටරවුම හා ඒ අවට ඇති වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම සම්බන්ධයෙන් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක නිලන්ත ප්‍රේමරත්න මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කළා. ඊයේ සවස් කාලයේදී අත්තරමුල්ල පාර්ලිමේන්තු වටරවුම හා ඒ අවට ප්‍රදේශයන්හි ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු පිරිසක් විසින් ආරක්ෂක හමුදාව සමග ගැටුමක් ඇති කර ගැනීමට උත්සාහ දැරූ අවස්ථාවේදී එය පාලනය කිරීමට ඉදිරියට ගිය හමුදා සෙබළුන් දෙදෙනෙකු හට ඉතා දරුණු සහ අමානුෂික ලෙස යකඩ මුගුරු පොලු ආදිය උපයෝගී කරගනිමින් සිහිසන් වනතුරු පහර දීමෙන් පසු එම සෙබළුන් සතුව තිබූ T56 වර්ගයේ ස්වංක්‍රීය ගිනිඅවි දෙකක් එම අවිවලට අයත් පතුරම් ගැප් සමග පැහැරගෙන තිබෙනවා. එම සෙබළුන්ගේ හිසට සහ මූණට දැඩි ප්‍රහාර එල්ල වී ඇති අතර ඉතා අසාධ්‍ය තත්ත්වයේ පසු ඔවුන් මේ වන විට රෝහල්ගත කර ප්‍රතිකාර ලබා දෙනවා. මෙසේ පැහැරගනු ලැබූ ස්වංක්‍රීය ගිනිඅවි භාවිතා කර ප්‍රචණ්ඩත්වය තවදුරටත් පැතිරවීමේ හැකියාවක් ඇති බැවින් මහජනතාව මේ පිළිබඳව දැනුවත් වන ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා. අරගල් කරුවන් විසින් අත්පත් කරගෙන සිටි කොළඹ කොටුව ජනාධිපති මන්දිරය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට බාර දී තිබෙනවා. පසුගිය 9 වෙනිදා ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අරලියගහ මන්දිරය අරගල කරුවන් විසින් අත්පත් කරගනු ලැබුවා. මම දිවන්ත පීරිස් පියතුමා ගෝල්ෆේස් අරගල භූමියේ අරගල කරුවන් වෙනුවෙන් මේ මොහොතේ අපි කියා සිටිනට කැමැති දින 97ක් පුරා පැවති නිර්ප්‍රචණ්ඩ අහිංසාවාදී ජනතා අරගලය ඉතාමත් ජයග්‍රාහී මොහොතකට එළඹුණු දිනයක් අද ජූලි මාසේ 14 වෙනිදා කථානායකගේ ප්‍රකාශනයත් සමග අපිට ස්ථීර වෙනවා කූට වංචාකාරී අල ලෝබී මේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ මොහොතේ රට හැර ගියාසේ සලකා ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගන්නට සූදානම් වෙන මොහොතක් මේ මොහොතේ අපි කියා සිටින අරගල භූමිය අරගල කරුවන් විදියට අපි ජනතාවගේ සටන ජනතාවාදී සටන ජයග්‍රහණය කරලා තියෙනවා. ජනාධිපතිට අද ලෝකයක් නැති තරමට අනාථෙක් බවට පත් වෙලා තියෙනවා. ශ්‍රී ලාංකිකයන්ට එරෙහිව කරපු ජනතා අයුක්තියට මේ මොහොතේ ඌට නිසි දඬුවම මේ මොහොතේ ලැබිලා තියෙනවා. ඒ නිසා ජනතා ජයග්‍රහණය මේ මොහොතේ අපි සනිටුහන් කරනවා. ගෝඨාභය ජනාධිපති ඌරෙන් එළවා දැමීමේ ඒ සටන මේ මොහොතේ අපි ප්‍රකාශයට පත් කරනවා. තවදුරටත් ගෝඨාභය ජනාධිපති ලෙස ශ්‍රී ලංකාවේ කටයුතු නොකරන ස්ථාවරය තුල අපි කියා සිටිනන කැමැති අපේ දෙවැනි ඉල්ලීම දෙවැනි බලපෑම රනිල් වික්‍රමසිංහ බලය අතහැරිය යුතුයි. කිසිදු ආකාරයකින් රනිල් වික්‍රමසිංහ ජනතාව ප්‍රතික්ෂේප කරා ජනතාව ඒකරාශිලා ජූලි 9 ජූලි 13 ජනතාවගේ මූලික අරමාධිපත්‍ය බලයෙන් ජනතාව අගමැති රනිල් වික්‍රමසිංහව නිෂේධනය කරා. එනිසා ඔහුට කිසිදු අයිතියක් නැහැ ශ්‍රී ලංකා වාසීන්ගේ ජනමතයට විරුද්ධව තවදුරටත් ඉදිරියට පැමිණෙන්න. මේ සියලු ජනතා ජයග්‍රහණ සනිටුහන් කිරීම තුල අපි කියා සිටිනවා ජනතාවගේ ජයග්‍රහණය නිසා ජනතාව විසින්ම පෞගිය දිනවල මුළු මුණින්ම අත්පත් කරගත් මූලික ස්ථාන වන ජනාධිපති කාර්යාලය අගමැති ලේකම් කාර්යාලය අරලියගහ මන්දිරය යන මේ මූලික ස්ථාන අරගල කරුවන් සහ ජනතාව ලෙස අපේ ස්ථානවලින් ඉවත් වීමට සාමූහිකව තීරණය කර තිබෙනවා. අපි ජනතාවට කියා සිටිනවා ඔබ අකණ්ඩව මේ අරගලය සමග රැඳුණ මේ ස්ථාන බැහැ දකින්න ඔබ ආව මේ ස්ථාන අත්පත් කරගන්න ඔබ ලේ දහඩිය පූජා කරා අපේ උත්තමාචාර්ය සමග ශ්‍රී ලාංකිකයන්ගේ පොදු ස්වාධීනත්වයේ සාමයේ යුක්තිය උදෙසා ඒ ස්ථාන වලින් අපි ඉවත් වෙනවා. අපි කියා සිටිනවා ශ්‍රීලම මහා ජනතාවෙනි ශ්‍රී ලාංකීය පුරවැසියනි මේ ජයග්‍රහී සටන තාමත් සුබ මොහොතක තියෙන මේ මොහොතේ ජනතා ජයග්‍රහණ සටුවන් වෙන මොහොතේ එන්න ගෝල්ෆේස් අරගල භූමියට ගෝල්ෆේස් අරගල භූමියේ ජනාධිපති ලේකම් කාර්යාලය සහ මුළු ගෝල්ෆේස් භූමියම මහා විරාජමාන අපේ අරගල භූමිය ලෙස පවතිනවා. එන්න අපි එකතු වෙමු තවදුර අරගල කරමු අහිංසාවාදී සාමකාමී අරගලය තුලින් අපිට කිසිදු උවමනාවක් නැහැ. අඩු බහණ්ඩ අත්පත් කර ගැනීමෙන් හෝ පොදු වස්තුවට හානි කිරීමෙන් අපිට අරගලයේ කිසි ජයග්‍රහණයක් නැහැ. අපි අරගලයේ ජයග්‍රහණය තමයි ජනාධිපති සාගමැති බලයෙන් පහ කිරීම සහ ජනතා ප්‍රමාධිපත්‍ය බලය ජයග්‍රහණය කිරීම. ඒ උදෙසා සියලුම දෙනා අපි එකතු වෙමු. ජය වේවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිංගප්පූරුවේ චංගි ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණි බව වාර්තා වනවා. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු අපගේ වෙබ් අඩවියෙන් සහ Facebook පිටුවෙන් බලාපොරොත්තු වන්න. හෙටත් හමුවෙමු දවස උණුසුම් කළ පුවත් සමගින්. ඔබට සුබ දවසක්.